හන්තානයට පායා තිබුණේ ඉතරම් සැර ඉරේලියක් නොවේ. ඇරත් ඒ ඉරේලිය හන්තාන මීදුම් වලින් පේරී එද්දි කොහොමත් අද රස්නයක් එන්නේ නැත. සරසවි පෙම්මතුන් නිතර යන එන පුංචි ලැගුම්හල පිහිටියේ මහවැලි නදී ඉවුරක් හන්තාන කඳුයායත් ගලහපාරත් කෙළවරය. ලැගුම්හලේ පහළ වූයේ මහවැලි ගං ඉවුරය. සපූත් සාගරත් ඇහැළමල් ගස්වලින් වටව කුඩා මාවත දිගේ ලැගුම්හල පහළ කුඩා හට්ටෙතර ගිය ආශාවෙනි. උදෑසන අරුණුළු සමග එන හීන් සීතලත් මහවැලියාවට විය. සපූ පුදුමාකාර ආදරයකින් ඒ අත අල්ලාගෙන උන්නාය. අදය ඇඳංගාවේ තද නිල්පාට කෙටිසායට තැවිලි පැහැගත් කමිසයකි. ඒ ඇඳුමට කෙල්ලට ආය පුදුමාකාර ලස්සනකි. උදින්ම නෑ නිසා කොණ්ඩේ එහෙම වැටෙන්නට දමා උන්නේ ඕගේ උරතලවල ගැටි ගැටීම පිය නැගුවාය. මහවැලි ගඟ ගලන හඬ ඇහෙන නොඇසෙන කෙළවරක වූ කුඩා ගල්පරවලින් වට වූ සුන්දර මල් බංකුවට දෙන්නාම් බර විය. එතන වූයේ තරමක කළුවරකි. එහෙත් අවට පිපුණු සීනියා සහ කොබෝලීල මල්වලින් අවට තිබුණේ පුදුමාකාර සිරියාවකි. සපුයේ උරතලවලට බරව මොහොතකට ගලායන මහවැලිය දෙස බලා උන්නාය. ජීවිතයයි කියන්නේ මේ නිවනට නොවේද? ඇයි මුකුත් නෑ. හැන්දෑ වෙනකල් ලිමු. දවසක රෑ වෙනකල් ලිමු. මහත්තයා කැමති නම් නෝනාගේ අකමැත්තක් නෑ. සාගර මොහොතකට ඒ වත වැළඳ ගත්තේය. අද හරි ලස්සනයි. මන්ද? අද හිත නිදහස්නේ. සපු වාඩි වූයේ ඔහුගේ දෙපා මතය. එහෙම වාඩි වී ඔහුගේ ගෙල වටා දෑත්‍යවා උරතලයට බර වෙද්දී පුදුම තරම් නිවනක් දැනේ. ඒ නිවන පපුවට දැනෙද්දී හිතෙන්නේ අද මොහොත් සමග යන්නටය. මේ දැන් යන්නටය. සපු රහසින් මෙන් ඔහුගේ ගෙලපාමුවලට දෙදොල් තබා තද කළාය. ඔහු මහවැලි උර දෙස බලාගෙන සිනාසුනේ. මේ හද ජීවිතයට කොතරම් විසිතුරු බව ගෙන එනවාද? සාගරයියේ, සපු කතා කළේ උණුසුම් දෙතොල් පෙති ඔහුගේ කන අද්දරම තබාගෙනය. චූටි මැණික, දුක නැද්ද? ඒ මහද්දි දුකය. මටද? මොකටද චූටි මැණික? මං මෙහෙම බැඳලා මගදී කෙල්ලගේ කටහඬ පවා බිඳී ගියේ. කසාද බැඳපු කෙල්ලෙකුගේ පිරිසුදුකම ගැන කවර කතාද? ආදරය කරන්නට මල්වලි කෙල්ලන් දසාත ඉනිද්දි කසාද බැඳ කෙල්ලෙකුට ආදරය කර ලබන්නට හැකි සතුටු කුමක්ද? සපුට පුදුම වූයේ දුක විඳවාගෙන මෙහෙම ආදරය කරන එකය. දුක හිතෙන්නේ බැන්දෙකට නෙමේ චූටි මේනික. එහෙනම් උපනට ළඟට ගන්න බැරි එකට. හරි ආසයි මට. සාගර කියන්නට ආදේ ටිකකට ගිල ගත්තේ. කියන්න මොකටද ආස? එකට ජීවත් වෙන්න. සපු එය සද කරගෙන ඒ කෙල බදාගත්තාය. මේ පපුව ඒ ජීවිතයට කොතරම් ආසදයි ඔහු දන්නේ නැත. සල්ලි ටික ටික මං එකතු කරනවා. අපට කවදාරි ජීවත් වෙන්න ලොකු සල්ලියක් ඕන නෑ රත්තරන්. මං දන්නවා ඒ සල්ලි නිසා අපි මේ ලෝකේ අසරණ වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. මේ ජීවිතයේ දුක දන්නේ ඔහුය. සමහර විට අම්මා තාත්තාත් මිය ගිය පසු ඔහු සැපක් කියා දෙයක් විඳලාම නැතිවන්නට පුළුවන්. බඩගිනි නේද? කොහොමද දන්නේ? බඩෙන් සද්දයක් ආවා. අම්මා කාලේ යන්න කිව්වා. ඇවිත් සාගර අයියත් එක්කම කන්න හිටියේ. සාගර හට්ටකේ තිබූ සීනු පොත්තම එබුවේ. මේ හන්තාන අවන්නලට පැමිණෙන පෙම්වතුන්ට හෝටලේ සේවකයන් බාධා කරන්නේ නැත. ඔවුන්ට යමක් අවශ්‍ය නම් කළ යුත්තේ එතන ඇති බොත්තම එබීමය. මොනාද චූටි මේනික ගන්නේ? අද මං කවන්නේ හොඳද? ඔහු සිනාසුනේ.
සගින්ගේ හිනාව දෙස බල ඇඒ රසවින්දායි. ඒ සිනාව ලස්සනය අයින්සකය. කතා කළාද ඇහැල ගස් අතරින් වැටුණු පාරදිකී බසිමින් සේවකය ඇසුයේ. උදේ කෑමට මුණද දැන්න අයියේ කන්න තියෙන්නේ. උනුවෙන් ආප්පදානවා කට්ට සම්බල් එක්ක ගේන්නද. සාගර් බැරුවේ කෙල්ලගේ ඇස් දෙකේ ඒ ඇස් නැටවින. ඇය උනුවප්ප කන්නට ආසය. දවසක් ෆාම් මවුස්සගේදී මහරෑගොස් උනුවප්ප ගෙනා අයුරු සාගරට මතකය. එහෙනම් ආප්ප ගේන්න. කොකොපිත් ඕන. සපු බිම්බලා සිනාසී කීවාය. ගෙදරදි කෝපි බොන බොන පාරට මට මතක් වෙනවා. මාවද සපු කීවාය. ඕගේ අතක් ලස්සනට ඒ වෘතලය මත වැටින. සපුයේ අතගෙන පපුව මත තබා ගත්තාය. තව චුට්ට දවසක් කිවසමු. හොඳද? මෙහෙම ඉන්නේ ආසාවට නෙමේ. සාගර අයට අනතුරක් කරයි කියලා මට බයයි. සාගර කතා කළේ නැත. එන්නට පුළුවන් නම් කෙල්ල අදම මේ දැන්ම එන බව සාගර දනි. කාලෙක සාගර කතා කළේ පහළ මහවැලි ඉවුරු දෙස බලාගෙනය. ඒ දෙසින් එන්නේ තරමක් සීතල හුළඟකි. ඉවුරේ මිදෙල්ල ගස්වල කොළ අතරින් ගලා යන මහවැලිය පෙනේ. ඉතින් කාලෙක කුරුණෑගල ගෙදර ජීවත් වෙන්න ආසද? ඒක ගොඩාක් ලොකු ගයක් නෙමේ චූටිමේනික. සපු සිනහසුනයි. ඔය දැන් ඉන්නේ කපුරාරු කරපු නැති බිමට සිමෙන්තිවත් ආපු නැති ගඩොල් කාමරේ. ඒත් මට ඇති සාගරයි හොඳටම ඇති. ඔහුගේ ඇඟිලි තුඩුවලින් ඇගේ හීන් කන් පෙති පිරිමැදේ. කෙල්ලට කිතිය ඇඹරුණේ ඒකය. මට කුචි. ඇකිලිය ගොස් ඇය ඔහුගේ බාහුව බදාගෙන උරුතලයට ගුලි වූවාය. නුවරම ඉන්න තාසයි චූටි මෙනිකාස. අර පැත්තට පට්ටිපොල සීතලේ. සල්ලි එකතු කරන්නේ ඉඩම් කෑල්ලක් ගන්න තමා. එපා සබෝ කෙලින්ම කීවාය. දැන් ෆාම් මවුස් එක තියෙන්නේ මගේ නමට. සියා ලිව්වා අපට කවදාරයේ ජීවත් වෙන්න පුළුවන්. සීයවයි අම්මාවෙත් බලාගෙන. සාගර කතා කළේ නැත. ඒ හීනයට තව කොච්චර දුරද? බිස්නස් එක දියුණු කරගන්න ඇය කීවේ එපමණය. අවන්නලේ සේවකයා ලොකු ට්‍රේ එකක තබාගෙන උණුආප්පත් සීනි සම්බෝලත් කට්ට සම්බුලු රැගෙන ආවේ. උදෑසන පියුතුරු පරිසරය පුරා උණුආප්ප සුවඳ පැතිර ගියේ පුදුමාකාර ලෙසනි. මං කෝබි අරන් එන්නම් මිස්. හෝ එසේ කියා ට්‍රේ එක තබා ගියේ. සපු පුංචි ටීපුවව ලංකරගෙන සුදු පිගාණ්ඩ සීනි සම්බෝල ටිකකුත් කට්ට සම්බෝල ටිකකුත් දමා ගත්තාය. ආප්ප හරි සුවඳයි. මේ ආප්ප කඩේ ආප්ප මෙන් නොවේ මෙලිකය. සපු ආප්පයක් කඩා සීනි සම්බෝල තවර සාගරගේ මුවට ලංකලාය. අපේ සීනි සම්බෝලෙට නම් ලං කරන්නවත් බෑ නේද? කෙල්ල සිනාසි ඇසුවාය. ඇත්තට මෙහෙමය. සීනි සම්බෝලේ මීට වඩා බොහෝ රසට හැදිය හැක. මටත් මුලින් වැරදුනා. පස්සේ පදමාවා. දැන් සීනි සම්බෝල හදද්දි වටේ ගෙවල් වලනුත් ඉල්ලනවා. ඉතින් දෙනවා? ඔව් මං සල්ලි ගන්නෑ. ජෑම් බෝතලයකට දාලා දෙනවා. සල්ලි දුන්නත් මං එපා කියනවා. මට එහෙම සල්ලි ගන්න හිතෙන්නේ නෑ. ඔයාව රකින්නෙත් ඔයාගේ ඔය හොඳම තමා. ඒ ටික කියද්දීත් සපුගේ දැස් තෙත්තිය. කතාවෙන් ආප දහයක් විතර අපි කාලා. දැන් තම ඔන්න ඔයාගේ චූටි මේනිකට නිදිමත එන්නේ. කෝපි ඇදුවේ සාගරය. පුංචි පෝසිලෙන් පීරිසි කෝප්පේට කෝපි හදද්දි ලස්සනය. දවසක රැයකට සාගරයමක් කියන්න හැදුවේ. මං කියන්නද කියන්න කියේදී හා කියන්න. ආයෙත් එකපාරක් ෆාම් හවුස් එකේ මිදුලට වෙලා මෙහෙම කෝපි බොන්න ආසයි. එහෙම නේද?
බොඳෝ දිලිසෙන දෑසින් සාගර බලා උන්නේ. ඇත්තරම හිතුවේ තේකමය. ඒක නේද? අපට හිතෙන්නේත් එහෙම දේවල් වස්වේ. හිතාගන්නට බැරි හේතුවකට නොසිතූ ලෙස සපූට හෝගා ඇඬුනේ. ඒ පුදුමාකාර ඇඬුමකි. පපුව කන්දක් නායන්නක් මෙන් කැඩි කැඩි යන්නට විය. මට මෙහෙම ඉන්න බෑ රත්තරන්. ඉන්න බෑ. සාගරගේ පපුව එඹ කෙල්ල ඇඬුවාය. ඔහු දරුවෙක් සනසන්නක් මෙන් කෙල්ලව සනසා තුරුල්ට ගත්තේ. එක්ක යනකං ඉන්න චූටිමැනික. එනව නේද? එන බව දැන දැනත් මෙහෙම අහන්නේ පපුව සනසා ගන්නටය. මට දුක හිතුණා. මෙහෙම අඬලා ඔයාව අවුල් කරන්න ආයෙත් මට සමාවෙන්න. සබු කීවේ මේ කඳුළු වලින් ඔහුගේ හිත තවත් රිදෙන බව දැනගෙනය. මාව පිළිවෙලක් කළේ චූටි මැණිකගේ ආදරේ. එහෙම අවුල් වෙන්නේ නැහැ. මට දුක මං ගැන නෙමේ. මටත් දුක මං ගැන නෙමේ. එහෙමම දෙදෙනා වැළඳගෙන සැහැන වෙලාවක් උන්නෝය. දෙදෙනාගේම දැස් පියවී තිබුණි. අවටින් ඇසුනේ දඟකාර බටිත්තෙකුගේ නාදයත්, මහලි ගන්දිය පාරවල හැපෙන හඬත්, පපුවේ හුස්ම ගලන හඬත් පමණි. යන්නට හදද්දී සපු අත පෑවාය. චූටි මැණික, මට කීයක් හරි දෙන්න තියේනම් වියදමට. සපු අසරණ ලෙස හිස ඇල කර කීවාය. සාගර එහෙමම කිල්ල වැළඳගත්තේ. පව්. ඔහුගේ මුයින් පිට වුණේ පුදුමාකාර දුකකිනි. පසුව සාගර ඔහුගේ පසුම්බියගෙන කෙල්ල අතේ රුපියල් 4000ක් තිබුවේ. මෙච්චර එපාරත්තරන් 2000ක් ඇති. ඔය ත්‍රිවිල් වලට එහෙමනේ. නැති වුණාම ඉල්ලන්න ඕන. මං වෙන කාගෙන් ඉල්ලන්නද? ඔහු ඊස අතගාගෙන ඇගේ මූණ දෙස බලා උන්නේය. නුවර ටවුමට එනතෙක් දෙන්නාම ආවේ එකට. මං රෑක එන්නම්. හරි ආසයි කෑම හදනවා බලන් ඉන්න. ඉන්න කේක් එකක් අරන් දෙන්න. සාගර ඩෙවෝන් එකෙන් සපුට චොකලට් කේක් එකක් අරන් දුන්නේ. ඉස්සර ෆාම් හවුස් එකේ සිටිද්දි හවසට තේ බොන්නේ චොකලට් කේක් එකේ. කේක් එක ගෙනවි තුප්ලින් තබද්දි සපුට මහා දුකක් දැනුනේ. මං රෑට එද්දි කෑල්ලක් අරන් එන්නම්. ඕ ඇගේ හිස පිරිමැද්දේ. දළදා වීදින් සාගර බැස්සේ. පරිස්සමින් බස්සන්න අංකල්. ඕ එමය. මේ ජීවිතය ගැන හිතනවා ඇත්තටම වැඩිය. සපු ගෙදරෙද්දි මහ වැස්සය. කෙල්ලාවේ අන්තන් තෙමෙමිනි. තීවිලරයෙන් පැනගත් කෙල්ල අත තිබූ කේක් එකත් රැගෙන ගෙට දුවගෙන ආවේ ඉස්සර හිටපු කෙල්ලමිනි. සුජාතා බලාගෙන උන්නේ කෙල්ලගේ හදිසි සතුට ගැනය. මේ අද ඉන්නේ ඊයේ අර ගෙදරින් ආ කෙල්ල නොවේ. වැස්සේ තෙමිලා දැන් ලෙඩ වෙනවා. දුගිනා කෙල්ල හුරතලෙන් අම්මාගේ කරේ එල්ලුණාය. මේ වැස්සට තෙමින්නේ මේ සාගරය අරන් දුන්නා. චොකලට් කේක්. මං රුපියල් 2000ක් ඉල්ලා ගත්තා වියදමට. පව් දූපත් කොල්ලා. මගේ කොල්ලා දැන් දූපත් නෑ. වාහනයක් ගන්න සල්ලිත් එකතු කරගෙන මගෙන් ඇහුවා ආස පාට. අම්මා කෙනෙක් දුවගේ දැස් වලින් දකින්නට ආසා කරන්නේ මේ පහට නොවේද? අපි අන්තානේ ගියා. ගඟපල්ලෙ පුංචි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. අපි එතෙන්ට වෙලා වුණා. උදේට ආප්ප කෑවා. ඉතින් දවල්ටත් කාලා මෙන්න තිබ්බනේ. පවුනේ බිස්නස් එකක් කරන්න ඕනනේ. දැන් මහවැස්ස පටන් ගෙනේ. සපු අම්මාගේ උරතලේට බරවි අනෝරා වැස්ස දෙස බලාගෙනම උන්නාය. අම්මේ චූටි මැණික, මෙහෙම ජීවත් වෙද්දි ජීවිතේ හරි ලස්සනයි අම්මා. හුස්ම වැටෙන්නේ දැන්. සුජාතා කිසිවක් කීවේ නැත. එහෙත් කෙල්ල කියන්නේ ඇත්තක් බව ඇය දැනගෙන උන්නාය. කුසීට අද්දි ප්‍රේමා කෙල්ලගේ මූණ දෙස දෙතුන් වරක් බලා සිනාසුනාය. මොකද මගේ මූණේ පෙරහැරක් නෑ. නිකම් පෙරහැරක් නෙමේ.
පෙම් පෙරහැර කියන්නේ. කෙල්ල සතුටින් ඉන්නවා දැක්කේ අදය. අද මොනාද ප්‍රේමා කන්න හදන්නේ? අපි හිතුවා බේබි කාලයයි කියලා. හොඳට හදමු. ගිහින් එන වොෂ් එකක් දාගන්න. එතකොට ඇඟේ තියෙන සුවඳ යනවා. ආදරය කරන කෙනාගේ සුවඳටත් ආදරය කරන මේ ආදරේ කොතරම් ලස්සනද?